ඔබ මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයේ නවදහනය පුවත් සිරස්තල වෙත විසි එක ප්‍රහාරයෙන් පසු පනවා තිබූ සංචාරක සීමා රටවල් රැසක් ඉවත් කරයි ආසන සහ දිස්ත්‍රික්ක කීපයකට නිදහස් පක්ෂයෙන් නව සංවිධායකවරුන් ප්‍රදේශ කීපයකට තද වැසි සමග සුළං කාලගුණයේ අනතුරු අඟවයි ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැය 48ක් තුල දරුවන් 36 දෙනෙකු මරුට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට රටවල් රැසක් තීරණය කර තිබෙනවා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඔවුන් තම වැසියන්ට සීමා පනවා තිබුණා මේ අනුව සිස්ටලන්තයේ ස්වීඩනය එක්සත් රාජධානය ප්‍රංශය ජර්මනය සහ නෙදලන්තය සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා මේ වන විට රටේ පවතින යහපත් තත්ත්වය හේතුවෙනුයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව සංචාරක ආකර්ශනීය රටක් ලෙස ලෝපුරා ප්‍රචලිතව පවතිනවා හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව වාර්තා අතරට දක්වනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පිරිසක් පත් කර තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සදහා පත් කෙරුණ නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා මෙම පිරිස අතර හිටපු අමාත්‍යවරයෙකු වන ජීවන් කුමාරතුංග මහතා කැස්බෑ වාසන සංවිධායක ලෙස පත් කර තිබෙනවා මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසන්දහන වැඩපිළිවෙල යටතේ ආසන සංවිධායක හා දිස්ත්‍රික් සංවිධායක ධුරයන් යථාවත් කරමින් පත්වීම් ලිපි ප්‍රදානයේද ජනාධිපතිතුමා අතින් සිදු වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා මහලේකම් දයාසිරි ජයසේකර මහින්ද අමරවීර හා ලසන්ත අලගීවන් යන මහතුරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා අපවත් වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංගනායක අග්ගමහා පණ්ඩිත පල්ලත්තර සුමන ජෝතිනා හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද අවසන් ගෞරව දැක්වුවා. අපවත් වී වදාළ පූජ්‍ය පල්ලත්තර සුමන ජෝතිනා හිමියන්ගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති ගාල්ල මලිගස්පේ ශ්‍රී සුබත්‍රාරාම පුරාණ විහාරස්ථානයේ වෙත ගොස් ජනාධිපතිතුමා සිය අවසන් ගෞරවය පුද කළා. අනතුරුව ජනාධිපතිතුමා එහි තබා ඇති අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක්ද තිබුවා. නාහිමියන්ගේ ආදාහන කටයුතු පිළිබඳව ප්‍රදේශයේ විහාරස්ථානවල ස්වාමින් වහන්සේ සමග ජනාධිපතිතුමා සාකච්ඡාවකදී නිරත වුණා. නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කෙරෙන්නේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී. පවුල් ලක්ෂ 6කට සමෘද්ධි ප්‍රතිලාභ අලුතෙන් ලබා දීමේ වැඩපිළිවෙලේ තවත් අදියරක් ගම්පහදී ක්‍රියාවට නැංගුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 33803කට සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීම ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යවරුන් වන දයාගමගේ අර්ජුන රණතුංග, ජෝන් අමරතුංග, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමහා, නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන හා විජිත් විජිතමුනි සොයිසා යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මේ හැම එක්කෙනෙක්ටම අවශ්‍ය කරන්නේ තමුන් නාන්සේලාගේ දිරියෙන් නැගිටින්නට පුළුවන් ආර්ථිකයක් අපේ රට තුළ ගොඩනගන්නේ කියන විශ්වාසය ඇති කරලා තමුන් නාන්සේලව නැගිට්ටවන්න කියන පණිවිඩය විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම දෙනවා මිත්‍රවරුනි. මුළු රටම දිරියෙන් නැගිට්ටන්න මේ තේමාව තමුන් නාන්සේලා ගමට අරගෙන ගිහිල්ලා මේක තමයි රට වෙනස් කරන තේමාව කියන එක භවසමින් තමුන් නාන්සේලාට ජයපතමින් අපි ඔක්කොම එක්කව් වෙලා 2025 වෙනකොට පොහොසත් රටක් හදමු. අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්න අය හැමදාම සමුදිලාභින් කරගෙන ඉන්න නෙමෙයි. මොන විදියෙන් හරි ලොකු සල්ලිකාරයෝ ටිකක් කරලා සමාජයට දායාද කරන්න තමයි මේ උත්සාහය කරන්නේ. ඒ කියන්නේ මෙතනම හිර කරගෙන ඉන්න නෙමෙයි. වෙළඳාම අපි අතට අරගෙන ඒ වෙළඳ ව්‍යාපාර එක පැත්තකින් බිහි කරන ගමන් ඒ ව්‍යවසායකයෝ හැමදෙනාම අපි ඒකරාශී කරගෙන ඒ සියලු දෙනාට ආයෝජන අවස්ථා ලබා දීලා අපේ දුප්පත්කම බඩගින්න නැති කරන ඒ මහා දැවැන්ත සංවර්ධන ව්‍යාපාරයකට මේ ගමන මෙතනින් නවත්තන්න පුළුවන් කමක් නැහැ.
දේශපාලන බලය උදෙසා වාර්ගික අර්බුද ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බව නිලාරෙම් කාසිම් හා රවී සිරිවර්ධන යන ප්‍රවීණ මාධ්‍යවේදීන් පවසනවා. ITN තීරණයේ වැඩසටහනට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියා. සමාජයේ ක්‍රියාකාරීත්වය සහ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය තාම සියුම නිරීක්ෂණය කරාම පෙනියන දෙයක් තමයි 21 වෙනිදා ඇතිවෙච්ච සිද්ධිය පවාගෙන ඉස්සරහට ගෙනියන්න කිසියම් පිරිසකට උවමනා වෙලා තියෙනවා. වයඹ කලබගෑනියක් ඇති කරලා ඒක ඉන් එහාට අරගෙන යන්න බැරි වුණාම තව සිද්ධියක් අරන් ආයි වපුරලා තව පොඩක් ඉස්සරහට ගෙනියන්න ට්‍රයි කරනවා. ඉදිරි ජනාධිපතිවරණය දක්වා වෙන්න පුළුවන් මේක කොහොම හරි පවත්වාගෙන යෑමේ උවමනාවක් කිසියම් පිරිසකට තියෙනවා. ඉතින් මේක හරි අවාසනාවන්ත තත්ත්වයක්. යම් කිසි පිරිසක් බලය ලබා ගන්න උත්සාහ කරනවා නම් මේ මලමිනි මතින් මේ තරම් තිරස්චීන ක්‍රියාවක් තවත් නැහැ. සමාජය තුළ තිබිච්ච බොහෝ නරක ගති ලක්ෂණ ක්‍රමයෙන් වෙනස් වෙමින් යනවා. මුස්ලිම් සමාජය තුළ තිබුණා යම් යම් වෙනස් විය යුතු යම් යම් දේවල් පැහැදිලි තලයක විවේචනය වෙලා වෙනස් වෙමින් අලුත් පිබිදීමක් ඇති වෙමින් යනවා. මේ සියලු දේවල් සාධනීය විදිහට යොමු කරගෙන තවදුරටත් සහරාන්ලා විසින් නිර්මාණය කරපු බෝම්බය වගේ බෝම්බ සමාජය තුළ පිපිරීමේ ඉඩකඩ අහෝසි කිරීමේ පැහැදිලි හැකියාවක් තියෙනවා. මේ සියල්ල තියෙද්දි තමයි අපි තවදුරටත් මේක වවාගෙන ගන්න හදන්නේ. කන් ඒ කරන්න වෙන කවුරුවත් නෙවෙයි, සීමිත දේශපාලඥයන් පිරිසක්. මේ මලමිනි එක්ක ආපහු දේශපාලන අවතාර කිසෝසන බව. ක්‍රමිකව මේ වැඩේ මාධ්‍ය අර දේශපාලඥයන්ගේ උමනාව හැටියට මේ වැඩේ මෙහෙයවනවා. මැතිවරණ ක්‍රියාවලියකට මේ සියල්ල පරිවර්තනය කරමින් දැන් බලහුව මාරුව සඳහා වෙන සංවාය තමයි දැන් ආපහු යන්නේ. මේ ඔක්කොම එක්ක දැන් මේ අන්තර් වාර්ගික විරසක භාවය ආපහු අවිල තියෙනවා. මේක විශාල අභියෝගයක්. මේකත් එක්ක මොන විදිහින්වත් හටකට යන්න බෑ. රුපියල් කෝටි 4කට අධික මුදලක් අවභාවිත කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ හමුවේ නඩු පැවරීමට අගවිනිසුරුවරයා අල්ලස් කොමිසමට අවසර ලබා දී තිබෙනවා. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි 4කට අධික මුදලක් වැය කර විදේශීය රටකින් කැරම් බෝඩ් හා දාම් බෝඩ් ගෙන්වා පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු අරමුණු කරගනිමින් ඒවා ක්‍රීඩා සංගම් අතර බෙදා දුන් බවටයි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. ඒ වන විට ඔහු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියා. ඒ අනුව සැකකරුට එරෙහි නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ ගොනු කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නා. ඒ අනුව ඉදිරි දිනක මෙම නඩුව විශේෂ මහාධිකරණයේ හමුවේ ගොනු කෙරෙනු ඇති. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහි නඩුවක් සම්බන්ධයෙන් චෝදනා ඇතුළත් ආඥාවක් මසක් ඇතුළත ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිපතිවරයාට නියෝග කළා. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙනුයි. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවට ලද පැමිණිල්ලක් මත මෙම නඩුව ගොනු කර තිබෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති මූලික ඓතිහාසිකම් පෙත්සම්වලට අදාළවයි ඔහු එම් ප්‍රකාශ කර තිබුණේ. මෙහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුණු 3 දෙනෙකුගේ තීන්දුව තම පාර්ශ්වයට වාසි සහගත ලෙස ලැබෙනු ඇති බවට රංජන් රාමනායක මහතා ප්‍රකාශ කර තිබුණා. මෙම නඩුව අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවුවා. එහිදී රංජන් රාමනායක මහතාගේ නීතිඥවරයා ප්‍රකාශ කළේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි. යම් හේකින් එම ප්‍රකාශයෙන් අධිකරණයට බලපෑමක් සිදු වූයේ නම් ඒ පිළිබඳ කනගාටුව පළ කරන බවද ඔහු ප්‍රකාශ කළා. මෙම පෙත්සම ජූලි මාස 30 වනදා යළි කැඳවීමට නියමිතයි. උතුරු මැද හා වයඹ පළාත්වලටත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්වලටත් පැයට කිලෝමීටර් 60 දක්වා වූ තද සුළං ඇතිවීමේ අවධානමක් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු පළාතට දැනට පවත්නා සුළං තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ. උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේ තවදුරටත් පවතී කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ඒ වගේම ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 60 විතර වෙනකන් තද සුළං ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. දිවයිනේ අනිකුත් ප්‍රදේශ හරහත් විටින් විට පැයට කිලෝමීටර් 50 විතර වෙනකන් හුළං ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයකුත් නිකුත් කරලායි තියෙන්නේ. වැස්සේ ස්වභාවය ගත්තාම බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමු, ඒ වගේම වයඹ පළාත්වලත් විටින් විටත් වැස්ස ඇති වේවි. බදුල්ල, අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල මද වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා.
අභියෝග හමුවේ වුවද රට ඉදිරියට ගෙනාවේ රජයේ ආර්ථික කළමනාකරණයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානායක්කාර මහතා පවසනවා. ගල් කඩවත් සතර ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම වෙනුවෙන් පැවති වැඩසටහනකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටී. කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාකච්ඡාව පැවැතුණේ සංවර්ධන කටයුතු නතර කරලා මිනිස්සුන්ට දෙන්න තියෙන දේවල් නතර කරලා වැඩක් නැහැ. මිනිස්සුන්ට සමබර සංවර්ධනයක් සමබර ආර්ථික මට්ටමක් තියාගෙන යන්න ඕනේ. පහුගිය කාලේ ඇතිවෙච්ච ත්‍රස්ත ප්‍රහාරයත් එක්කත් සාධනීය ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබුණේ මේ ක්‍රමවත් ආර්ථික කළමනාකරණය නිසා. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න කළමනාකරණය කරගෙන මේ තීන තත්ත්වෙත් එක්ක ඉස්සරහට යන්න හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා තමයි මේ මට්ටමින් ඉස්සරහට යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. දේශ ප්‍රේමීත්වයක් පෙන්වන රාජපක්ෂවරුන් පසුගිය කාලයේ රට විදේශයන්ට අලෙවි කළ ආකාරය අමතක වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. වරාය සහෝදරු දන්නවා 2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ පාලනය පරදිනකොට මේ නැගෙනහිර යටිය ඉදිකිරීම කටයුතු අවසන් කළා. ඒක දොඹකරාහි කරන්න ටෙන්ඩර් කැඳවලා තිබුණේ දොඹකරා 8ක ආසන ප්‍රමාණයක් ගෙන්න. ඒ කැබිනට් පත්‍රිකාව සාමාන්‍යයෙන් දොඹකර මිලදී ගන්න පුළුවන් මුදලට වඩා දෙගුණයකට වඩා වැඩියෙන් තමයි රාජපක්ෂ මහත්තයලා දාගෙන. ඒක රාජපක්ෂ චක්‍රලේ. මේ ගිවිසුමේ තිබුණ දේ තමයි මොකද්ද? ලංකාව ඇමරිකාව අවස් කරනවා ඕනෑම යුද්ධයකදී ඔවුන්ට අපේ ගුවන් තුරපලවල්, අපේ වරායවල්, අපේ තෙල් පහසුකම්, අපේ ඉඩම්, අපේ තාක්ෂණික සේවාවන්, ටෙලිකමියුනිකේෂන් සේවාවන් ලබා දීම පිළිබඳ අපි එකඟ වෙච්ච ගිවිසුමේදී රාජපක්ෂ මහත්තයාට හෝ කැබිනට් මණ්ඩලයකට හෝ මොකද්ද තියෙන අයිතිය මෙවැනි ගිවිසුමක් ඇමරිකාවත් එක්ක අස්සම් කරන්න? දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වන පරිදි සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට රජය පියවරගෙන තිබෙනවා. එවැනි ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් තුළින් ගම්පෙරළිය වැඩසටහන යටතේ ඇඹිලිපිටිය සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ව්‍යාපෘති 18ක් මෙවන විට ක්‍රියාත්මකයි. ග්‍රාම සේවා වසම් 14ක එම ව්‍යාපෘති ක්‍රියාවට නන්වා ඇත්තේ රුපියල් මිලියන 10ක වියදමින්. නිමකින් ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම නියෝජ්‍ය කතා නායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කළුතර නාගොඩ සන්දර්ශනාරාම මාර්ගයේ රුපියල් ලක්ෂ 23ක වියදමින් ප්‍රසංස්කරණය කිරීම ආරම්භ කෙරුණා. වසර 20කට පසුව මෙම මාර්ගයේ මෙසේ ප්‍රසංස්කරණය කරන්නේ පවුල් රැසකට සෙත සලසමින්. මාර්ගයේ ප්‍රසංස්කරණ ආරම්භ කෙරුණේ ලක්ෂ්මන් විජේමාන මහතාගේ ප්‍රධානත්වයෙන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ ජනාධිපති සංවර්ධන වැඩසටහන මෙවන විට සාර්ථකව ක්‍රියාත්මකයි. නිවාස 300ක් ඉදිකර එවැනි පවුල් සඳහා ලබා දීමට කටයුතු කර ඇති බව එම වැඩසටහනේ සම්බන්ධීකරණ නිලධාරීන් පවසනවා. හිඟුරාගුඩ ප්‍රදේශයේදී තවත් පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දීමේ කටයුතු උණගලාවෙහෙර ග්‍රාමයේදී ආරම්භ කෙරුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී W.M. චන්දසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් වැය කෙරෙන අතර ශ්‍රමදායකත්වය ලබා දෙන්නේ යුද හමුදා වහා සිවිල් ආරක්ෂක බලකායයි. සෑම ක්ෂේත්‍රයකටම අයත් ශිල්පීන් මුණ ගැසී ඔවුන්ගේ ගැටලු විසඳීමට කටයුතු කරන බව කර්මාන්ත සහ වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතුරණ මහතා පවසනවා. ශිල්ප අභිමානී 2019 ජාතික ප්‍රදර්ශනීට ඉදිරිපත් වන පුත්තලම දිස්ත්‍රික්කයේ ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. එක්සත් ජාතික පක්ෂ හලාවත ආසන සංවිධායක ශාන්ත අබේසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. 27000ක් ශිල්පීන් ඉන්නවා ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචිලා. ලියාපදිංචි නූනු ශිල්පීනුත් එක්ක බැලුවොත් අඩුම ගානේ ලක්ෂයක් ඉන්නවා ලියාපදිංචි නූනු පිරිසත් එක්ක බැලුවොත්. ඒතර මේ ඔක්කොම අපි එක මිටකට අපේ වහල යටට එකතු කරගන්න ඕන. ඒ නිසා තමයි ජංගම සේවයේ පවත්තල අපි එක කුඩයක් යටට අපි එකතු කරගන්නේ. ඒ පළවෙනි පියවර. ඒ වගේම තමුන්නාසලගේ ප්‍රශ්න තියෙනවා. නිලධාරී මහත්වරුන්ට කාලයක් තිස්සේ කිව්වම ඒගොල්ලන්ට පුළුවන් මට්ටමේ විසඳනවා. පළක් ප්‍රශ්න තියෙනවා ඒගොල්ලන්ගේ මට්ටමේ විසඳන්න බෑ. ඒ සඳහා දේශපාලන මැදිහත් වීමක් ඕන. ප්‍රතිපත්ති මේ වෙනස්කම් කරන්න ඕන. අවයි ජාතික ශිල්ප සභාවේ ඉන්න ශිල්පීන්ගේ අඳෝනාවක් තියෙනවා. මේ අමාත්‍යාංශ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු අපි ගන්න බලන්නේ නැහැ කියලා. අපිට ඒගොල්ලන්ට ගිහිල්ලා මේව කියන්න විදියක් නැහැ කියලා. ඒ නිසා තමයි ශිල්ප සභාව මේ අවුරුදු දිස්ත්‍රික්ක 25 මේ වැඩසටහන 25 කරනකොට මම කිව්වේ මම සෑම දිස්ත්‍රික්කයකට වෙනවා. ශිල්පීන්ට පුළුවන් තමුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තෙත්බිම් පිළිබඳ ජාතික සමුළුව කොළඹදී පැවැත්වුණා. පරිසර යුක්ති කේන්ද්‍රයයි ඒ සංවිධානය කළේ.
තෙත්බිම් සංරක්ෂණය වෙනුවෙන් වන ජාතික කතිකාවක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මූලාධාර වැඩසටහන සමග එක්වයි මෙය පැවැත්වුණේ. මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, පහත්බිම් ගොඩකිරීම හා සංවර්ධනය කිරීමේ අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා, අපි බලාපොරොත්තු වෙන්නේ කොළඹ අවට විශේෂයෙන් නාගරිකව විශාල ප්‍රමාණයක පැතිරලා තිබෙන තෙත්බිම් මේ වන විට තාම සුළු තෙත්බිම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. මේ තෙත්බිම් වලට විශාල තර්ජනයක් ඒ අවට සිටින ජනතාවගෙන් මගේම මේවාට විශේෂ සංවර්ධන ව්‍යාපෘති මගින් සිද්ධ වෙනවා. මේ සඳහා ප්‍රතිපත්තියක් සකස් වෙලා තිනවා, උපාය මාර්ගික සැලැස්මක් සකස් වෙලා තිනවා. එනි මේ සැලැස්ම පිළිබඳව බහුතර ජනතාවත් සමග කතා කිරීමත්, ඒ අනුව ජනතාව, රජය සහයි වගේම වෙනත් පාරිසරික සංවිධාන ඇතුළු සියලු ආයතන එකතු වෙලා කොයි ආකාරයටද කොළඹ ඉතිර වෙලා තියෙන මේ පුංචි තෙත්බිම් ප්‍රමාණය ආරක්ෂා කරගන්නේ කියන එක. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. අපනයින කරුවන්ගේ 19 වන හමුව අපනයින සංවර්ධන මණ්ඩල ශ්‍රණාගාරයේදී පැවැත්වුණා. අපනයින කරුවන් මුහුණ දෙන ගැටලු සඳහා ඉක්මන් විසඳුම් ලබා දීම අරමුණු කර ගනිමින් පැවතියේට ජනාධිපති සම්බන්ධ කරන ලේකම් සේනක අබේ ගුණවර්ධන හා අපනයින සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත් යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. කළුතර පොලිස් කොට්ටාසයේ විශේෂ දක්ෂතා දක්වූ නිලධාරීන් සිය දෙනෙකුට රුපියල් ලක්ෂ 40ක මුදල් තෑග පිරිනැමීම සිදු කෙරුණේ කළුතර කොට්ටාස බාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. පොලිස් ස්ථාන 15ක් නියෝජනය කරන නිලධාරීන් මෙහිදී ඇගීමට ලක් වුණා. හෙළබුදුහඬ සංවිධානයේ නිදහස් ප්‍රකාශනයේ අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුකොඩ ධම්මවාස නාහිමියන් වෙත පිළිගැන්වීම නිදහස් චතුරස්‍රයේදී සිදු වුණා. එම සංවිධානයේ නියෝජිතයින් රසක් ඊට එක්ව සිටියා. කතරගම පුදබිම වෙත දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් කතරගම පෙරහැර හා එක්වීමට නියමිතයි. ඊට සහභාගී වන පාදයාත්‍රාවට සම්බන්ධ පිරිස් වෙනුවෙන් කුමන ජාතික වනෝද්‍යානය ලබන 27 වනදා සිට ජූලි 9 වන දක්වා විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිට පාගමනින් බැතිමතුන් රසක් කතරගම බලා පැමිණීමට නියමිතයි. සාධාරණ සමාජයක් සඳහා වූ සංවිධානයේ භික්ෂු සංසදය පසුකේතා රාජකීයයේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඒ සමගින් නයිටියෙන් දිවාපුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk